විස්ඩන් සංගරාව හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලයේ විදිහට මේ විස්ඩන් සංගරාව එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භයේ ඉඳන් මේ වෙනකම් එක් එක් දශකයේ සුපිරිම ක්‍රීඩකයන් එහෙමත් නැත්නම් දශකයේ ක්‍රීඩකයෝ නම් කරලා තියෙනවා එක් දින ක්‍රිකට් තරග ආරම්භ වුණු 70 දශකයේ සුපිරිම ක්‍රීඩකයා විදිහට විස්ඩන් සංගරාව නම් කරලා තිබුණේ ක්‍රිකට් වංශ කතාවේ බිහි වුණු අතිදක්ෂ ප්‍රහාරකෙක් විදිහට ක්‍රිකට් ලෝකෙම ගරු කරන විවියන් රිචඩ්ස් දශකයේ වැඩිම එක් දින කඩලු දවාගත් පන්දු යවන්න වගේම ලකුණු දහසකට වඩා වැඩියෙන් ලකුණු ගත් ප්‍රතිකරු අතරේ වැඩිම ප්‍රහාරක වේගයක් රඳවා ගන්නත් සමත් වෙලා තියෙනවා 1990 දශකයේ විශිෂ්ටතම එක් දින ක්‍රීඩකයා එහෙමත් නැත්නම් විස්ඩන් දශකයේ ක්‍රීඩකයා බවට පත් වෙලා තියෙන්නේ සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කර් තමන්ගේ එක් දින ක්‍රිකට් ජීවිතයේ හොඳම දශකයක් බවට 1980 දශකයේ පත් කරගන්න තෙන්ඩුල්කර් 1998 අවුරුද්ද විතරක් එක් දින ශතක 8ක් වාර්තා කරගෙන තියෙන්නේ අවුරුද්දකදී වැඩිම එක් දින ශතක ලබාගත් ප්‍රතිකරුවාගේ වාර්තාවත් තමන්ගේ නමට සටහන් කරගෙන දෙදහයින් පටන් ගන්න මුල් දශකයේ විස්ඩන් දශකයේ ක්‍රීඩකයා සම්මානයේ මුල් අරට පන්දු යවන ක්‍රීඩකෙක් ලබා දීලා තියෙනවා. ඒ තමයි සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන්. මුරලි 2000 ඉඳන් 2010 වෙනකන් කාලේ එක් දින කඩලු 335ක් දවාගෙන තියෙන මුරලි දශකයක් ඇතුළත පන්දු යවන්නෙක් දවාගත්ත වැඩිම කඩලු ප්‍රමාණයක් මේ කාල සීමාවේ දවා ගන්න සමත් වෙලා තියෙනවා. මුරලිගෙන් පස්සේ මේ සම්මානය හිමි වෙන්නේ වර්තමාන ඉන්දියා නායක විරාට් කොහ්ලිට. සම්මානයට සලකා බලපු කාල සීමාවේ විරාත් එක් දින ලකුණු 11000කට වැඩි ලබාගෙන තියෙන්නේ ඉනිමක ලකුණු සාමාන්‍ය 60කට වඩා ඉහළින් තියාගෙන කොහ්ලි මේ කාලේ එක් දින ශතක 42ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඔය තමයි විස්ඩන් නම් කළ සුපිරි ක්‍රීඩකයෝ. මේ දශක පහේ ක්‍රීඩකයෝ අතරේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක්ට අවස්ථාවක් ලැබුණ එක නම් ලොකු අභිමානයක්. අනුමාන කරන්න පුළුවන්ද මේ දශකයේ එක් දින ක්‍රීඩකයා කවුරු වෙයිද කියලා? මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.